नमो तस् भगवत अर्हत सबुस्स नमो तस् अरहतो अर्हत सुस् नमो तस् भगवत अर्हत सुस्वेदम तपनीया दिमा बिग्रेद अतपनीया तीति ධර්මාණු ශාසනාවහි සැදැහැබර අනු ග්‍රහක දායකත්වය දරන්නව බවතුන් ප්‍රමුඛ මෙම ධර්මානු ශාසනාව සඳහා සවන්දිමිය අාවව ධනියමු කරන්නව සැදැවතුනිි නිවනට උපනනිස්ව වන ස්වාමින්න් වහන්සේ කැමති පරිදි ධර්ම දේශනයක් කියන මාතෘකා යටට අගුතනකාහිත් දෙකනපාතයේ පවතින්නවු තපනය සහ අතපනීය කියන සූත්‍ර දෙක මොකදඒක තියෙන්නේ දුකගාමනී පටිපදාව පමණයි දෙක ගත්ත මතමයි දුක නිරොධ ගමණි පටි පදවත්ය කලා තිබන්නේ. මෙ දෙකෙහි කරන්්‍රික දුකට පත්වනාආකාරය සහ දුකින් මෙදෙනනාආකාරය හැදිලිරන ආරණයෙන් වරණය කිරීම සදුසුයි කියලා ඔබගේ පත්ත්‍රිකාාව දුට්ටවාට පස්සවම කල්පනා කළලා. තථහත බුදුපාණන් වහන්සේගේ දේශනා සමත්්‍යයක් වසෙන් අරම් බැලු කළ ගැවරින් පෙරන දෙයක්ේ බෙනවා. උන්වහන්සේ හැමවිටම පැදිලි කරඩ උත්සාහ කරන්නේ. මිනිසාදුකට පත්තන්නේ ස්වකීය. වරදකින් නැත්නන්න උදන්නාකම නිසා බවයි කියන එක. ඒට බේත් බුදුන් වහන්සේ ළඟත් නෑ ලෝකෙ කොහෙවත් නැ හැ. තමන්ම මේ වරදිින් මිදෙන්ටඕන දුකින් මිදෙන්ටනා. එකට මාර්ගෝප දේශකත්තය සපයන්ට උන්වහන්සට පුළුවන් තල්ලු කරයින්න බෑදගෙන යන්න බැහැ මඟ පෙන්න්නන්න පුළුවන්. තුන් ඒේ කිිච්චං ආතප්පන් කියන ගාතාවමන් නිරන්තයෙන්ම තක්වන බයිසි මේ ගැලවෙන මගේ යන්න වන මඟ පෙන්වන්න පමණයි දහගතවරුව. මේ සත්‍රවල පෙන්නන්නේඒ ඔබට මඟ පෙන්වීම. ඔබට මට සමස්ත සමාජයට. සමස්ත සමාජයට කියන පදයටටිකක් විකෘතියක් එක තුයුති වුණ පසුගේ කාලවකානුවල ඒ සමහරස එස්සනා භික්ෂු සඳහා පමණයි කියලා. එහෙම ඒ සමාජීතිව නාකල්පයක් ගෙදරරි දන්නන් වැඩි කරන්න බෑ මන ෙන්ඩෝවනක නාකාල්පයක් සමාජයේ පදරති වන බැ. දාල ධර්ම යට පපත්වී තිබු බැවින් සමඟ ඒ ඔවුන් අනුගමය කලළ තු කියලා කල්පනා කල ප්‍රතිපදාව අතිසේ දුස්කර බැවින්. සංගෝජන දාය කළන් අනුගනය කරනුව ප්‍රතිබාාව ගිහ ැරි කොටසක් තියන අගොටස. පැවිදිවෙලත් පමනත්්බරි කෙටමේ අන්න්නඕන කොටසක්. එහෙම හිතපු නිසා වෙන්න ඇති බඳු තත්වයකට මේ පහලට වැටන මේ ආකල්පය නමුත් සමමාජයක්ක් දැමවනේ හැදනේ භික්ෂුන් වහන්සේලාටික කලස්ු නිසා අන මිනිස් සමාජයේ තපනීය ධර්මයන්ගෙන්වෙෙන් වෙලා අතපනී ධර්මයන් හුරුවුණ නිසා. එනිසා බික්කු හිතයි බික්ුණේ හිතායි කියන්න තේමාවෙන් නිවත් වෙලා භහුජන හිතයි භහුජන සුකායකින්න තේමාවට එ නොබත් තතාගතුරුල් පහලවෙන්නේ බොහෝජනයාට හිතසුව පිණිස.ඒ බොෝජනයටට හිස ි ස වන්හන් ස පහල ම ේම ගේ සමාජයට දාන දිල පිකරගණ උන්හන්ේ පහල න ක කි නව. දෙගොල්ලන්ටම වැරදුන පාර එකක් ගැලවෙන් දෝඕන පාරත් එකක්. තේරුම් ගන්න ඕන. අන්න ඒ කරුණ තේරුම් කරදීම බුදරුම්ගේ කර්තවව කොතන ඉදං හරි තේරුම්ගගේ අනුගමනය කිරීම ඔබට පැවරෙන ආතප්ප කිච්චයයිය. ඇත්ත නැතිනම් දුකට හේතු ඉවත්කිරීමේ වරිය කිරීමේ උත්සාහයයි. මෙතන පැහැදිලිකර වදහරනවාමි කරුණු දෙකක්. පලවෙනි කොටස පෙන්නන්නේ තැවීමට පස්චාත්තාපයට පත්වෙන කරුණු දෙක දෙක ඉතරි පත් කරනවා. කතමා නිදුවේ කියලා ඇතිබං හිතන්නේ කතම යදේ ඉඳභික්ව ඒ කච්චස්ස කාය දුච්චරිතං කතන් හෝති අකතං හෝති කායසුචරිතං ඕ ඒ කච්චස්ස කියන්නේ භික්ෂුවක්නම ඕන කෙනෙක් න එක පුද්ගලය යමෙක් නැති පුද්ල රි නැති පුද්ගල රි ඕන කෙනෙක් නමදදාගන්න හැල්ප හරි ිට හරි කියලා. මෙලොව කිසියම් කෙනෙක්. කාය දුෂ්චරිතය කරන ලද්දේ වෙයි. කාය සුචරිතය නොකරන ලද්දේවෙයි. මොකත්ද කාය දුෂ්චරිතය කියලා කියන්නේ ප්‍රාණගාතය අදත්තාධානය කාමවිත්‍යආචාරය. මේකට අයිති කයෙන් කරෙන දුසිරිත් කරනවා. සුචරිතය තු මැරීමෙන් වෙන්වීම හර කම්කිරීමෙන් වන්නීම ඇත ඔබට පේන මට්ටමින් මතකත බාගරන්න බද්ධලෙ වසයන්න දැන් තකොට මෙෙම දෙපැත්තක් මේ සමාජති වෙනවා අනේ ැන් මේක පෙන්නන්නේ කාය සුචරිතය නොකරන ලද්දේ ව දැන් කාය සුචරිතය නොකරනු ලද්දේ තැවැන්ඩ හේතු වෙනවා ින්නකොංචාව ජයන්තක න මච්චව පල්ලය කියල පැදි කරනවා මසුන් හැරගිය විලක ලැබෙන කොස්ලා නීනියෙක් වවේ මහළු කාලේ පස්්චාත්තා අපට පත්වනෝ ලතවෙන්නඩ සිද්ධ වෙනවායයි කියලා මකක් නිසාද මෙවා මම පුළුවන් කාලය කළේ නෑ කියලා. මෙවා මම කළයි කියලා. එදකොට කළ වරදට පසු ඇැවිලි වෙනවා නොකළ හොඳටත් පසු ඇවිල වෙනවා ඒකඒ අප නිය ධර්මය ද ම සු ලන මේ පුද්ගලයකටන මේ පෙන්නන්නන්නේ අරි පුද්ගලෙකුටන පුතක් ජයන පුද්ගලයෙකුට මයි මේ දේ ද රන වා දොෂ්චරිතය කරන ලදේ වවෙයි වක් සුජරතය නොකරන දේ ප ල ු ති වශ්‍ය ෑන ට නන් ක් ද රදන්න. ්චරි කතහෝති අතං හෝති කායදු සුචරිතං වචී දුච්චරිතං කතං හෝති අකතං හෝති වති සුචරිතං එක තේරුම අපිගම්ම වචනය වචනය පාවිච්චි කරලාපට බොරුයි පරුසයිහි ස්කේලාම් කියලා කාලන අක්ති කරන්න පුළුවන් මිනිස් සමාජයේ වේදවින්න කරන්න පුළුවන් පව් එකතු කරන්න පුළුවන් සාමාන්‍ය සමාජයයට යම් යම් දෙවල් හුරුන හම ඒ කාර අනුව ඔට නම් පව ගංගල හැදින අරටවාලු හර පෙන්නන්නේ රටේ තුටේ ඇති වගතුග හොය දවසක් ගම විට ඇඳනා කියලා ගීතයක් එය ඇද හොය හොයා යන කෙනෙක්. එම නැත්නම් ව ර ගනි කියන වාර්තා ගේයින් ගිට පදරනුොට රොයිට කියලා නමත්ති නසමාජය. එමත් නැත්නම් අනුන්ගේ ඇද පද හොය එමින් යනවිට කේලම් කියනවා කියන වචන ආර්ථයෙන් කියේලමා කියලා ගුවන් යනකටත් නවත් තිබ මොකද රස්තුවාදීන්ගේ ඔොත්තුවලන හිසා අන්නඒ වගේ මනුස්සීන්ට මේ මේ වන්සනිසා සිදුවෙන්න වූ පසු ඇැවෙන්න බව චිත්තා අභ්‍යන්තරයේ රැක්ස්ක්ැස් ලෝබදේශයන් බව උන්ට තරෙෙන් ඇති නිසාතමයි මේ වචී ජුස්චලතය දෙන්නේ. එතකොට පසුකාලීනව ඒවයින් එකතු නව් කෙලෙස් ගරට මැදි වෙලා තෙන්ඩ සිද්ධ වෙනවා නවතේ පෙන්වා නොතැවැන්නඩ හේතුව වචී සූචරිතය කෙලාෙ එක. පර ස් කියලාම් නොකයන්නන්නේ නම් ඒ පෞසිදුවෙන එක වලකිනවානේ දුකට පත්වන මමහෙම දෙයක් කරලා නෑ මෙහම දේවල් කියලා ඉට පස්සේ අතප නීවෙන්න පුළුවන්ක මත්බිෙනවා. නමුත් මේක පෙන්නන්නේ දෙකම තැවැන්ඩ සිද්ධ වෙනවා. ව දුෘෂ්චරිතය කරනක්ක තැවෙනවා වචි සුතයක් සත්චරිතය නොකරීමනි සාත ඇ වෙන මේ සමාජය සමත්ස සමාජයේ මිනිසුන්ට තැවීමහිවත් දුකහම්බුවෙන පාර්වල් දෙකක් තවකත්තිීනෝ අගතන් හෝති ම දුෂ්චරිතං මනෝ දුෂ්චරිතං කතන් හෝ අකතං හෝති මනෝ සුචරිතං සිතින් කරෙන්ට ඕන කාරණ ලෝභ කිරීම දේශ කිරීම මොහ කිරීම කරනවා. නො දේශ නොකිරීම මොහනකිරීම නොකරනෝ එම ඒකම් පෙන්නන්නේ මනෝ සුචරිතයේ දෙන්න හැ. එතකොට මේ කාරණය නිසාමත් මොකද වෙන්න අර චිත්ත අ්‍යන්තරයේ මේ තුනෙන්ම පෙන්නන්නේ අභ්‍යන්තරය අක්සල මූලයන්ගෙන් පිරියන් බව සහ ඔබ දෙෙස මහ බහුල වන්න බවවා. ඒ තපනී නැත්තම් පස්්චාත්තා පේගෙනත් දෙදින්නේ ෝකෙන් නෙමයි තමන්ට. අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්දා යොම්බනේ දනම් සින්තිත් චාපාතතිකිිතාව පුරාණණය අනුත්තරම් ඔය පෙන්නන්නේ. යෞ්වනේදී අවශ්‍ය ධනය රැස්්න කරන්නේ නම් බමසර හැසිරන්නේ නැත් නම්. වයරුදධ භවට පත්වනෙන් පසුවේ මොකද වෙන්නේ ෙ දරක් දරාග පො වැටනම තන හට ඉතාලට යන්න ෑනැට පුලන්කාල තර යන්න ොලවා පුළුවන්කාල අන ර විතරයි ටනහමයන්න ේ අන්න ව මක්ර ගන්නබේ මහලු කාලමයට මොකද වෙන්නන්නේ හිතලේ ලතවෙන්න නවත් ඉතාලි රුපමා කරලා නැමත යන්න බැරිවෙවින් හිතලයේ දිරය ක්ෂෙක් මහලු කළ ලතවී. එක තමයි මේ තපනය ධර්ම කියලා පෙන්න්නන්නේ. එකට මිනිසා දුකටපත්වෙන ආකාරය පිළිබඳව චිත්‍රයක් මේ එක මවක් පෙන්න්නවා. බය චිත්‍රේ ඉන්න කිය බලන්න ඔබ චිත්‍රේ දේ කියලා ඔබේ එදා ජීවත් වෙනකොට මේ තුළෙන් පෙන්න්නව නොමනවාද පෙන්නන්නේෙම ප්‍රාණගාත අදත්තාදාන කාම විත්‍යචාර මසාවාද බොරු පර්ස හිස්කේලාම් ලෝබ දෙෙස මොහ මේ පෙන්නන්නේ දසකුසල් කිරීම පස්්චාත්තාපයට මුලේ දසාකුසලෙන් වඩීමට දස කුසලයකි නවා එක නොකිරීමටත් පස්්චාත්තාපයටට මුලේ මේ තර පැදිි කර ම්මොද වන්න දුුට මලවට පත්වා. දැනති මේවා සමාජයට උරුමවුන හුරුුණාව පුරුදු බවට පත් වන චරිත තිබෙනවා. ඒවා නිසාම ජීවිත අගදි තමන්ගේ ජීවිතයට තමන් කළ පව් ආපහු ඇවිදි මේ ජීවිතය විදීම පලදින කර්මෝස්සේ අනුන්ට කළදේ තමන්ට පල දෙයාටතේදී. වැපපුරූලෙස කපාගනිී කියන ආකාරයෙන් ආපහු තමන්නෙට ඇවිදීම තුරින් ඔවන්ගේ ඉරනම්ද න් සතුන්ට කලාසි ඔවුන් මිනිසුන්ට කලාස ඒවගේ ක විදු දාහරණ වස්යෙන් ගන්න පුළුවන්. තමන්ටත් යම්මොහොතක ඒකම ඒකටම පත්වන්න සිදුවෙනවා. ඒක කතාවක තිබෙන්නේ මේ සතු සත්තුන්ට උනතර වක්කල නැත්තන් කට නොතර වක් කරලා ්‍යාතනය කරපු චරිතයක් සන්තුවසයක් මරබියෙන් කෑ ගහනකොට. ඔහු ඇඟ සෝදාගන්නට ගේ දවසදී නුුවතුරුණු කරලා උනුවතුර හැලිය පැරලිලා ඒකෙන් පිච්චිලා තමයි දුක්කින්ඳල මැරෙන්නේ උනුුවතුරින් සත්තුන්ට දුක්දුන්නේ එක ආපහු තමන්ටත් ස්භහාව ධර්මයා ගෙනත් දුන්නා. මේක වාහිර සාධක විසින් කරන්න හැ චිත්ත චේතනාව විසින්ම තමයි ආපහු මේකට විපාකවාරයක් ලබාවෙන්නේ එනිසා මේ පිළිබඳව කතා කරන තම පදය නිවන් මග යත්තට්ටිතව මුංචෙය පාපකම් පාපකර්මයයක් කලලා මිදෙන්ඩ පුළහන්තනක් අහසේ පොළුවේ මහමෝදේ පරවත කොරයක් තුළෙහෙම නැ කියීලා තියනෝම්. මතුගත බාගන්නවන්න. අන්න ඒ පිළිබඳව අවබෝධයක් නැතිකම තමයි මිනිසා ජීවිතයේදී මෙම කියන්නවූ තපනය ධර්මයන්ට හොරු වෙන්නේ එතකොට මේ චරිත ලක්ෂණ පවතින්නේ බුදු සමය පවතින සමාජයකනේ බුදු සමය නැති සමාජයක බුදු සමය කියලා බාහිර චාරිත්‍රවාර්ත්‍යය තිබ තිබනවන්නත් මෙමක් කරන වනන් යමෙක් ඔවුන් තුළ බුදු සමය අනුගමින් ප්‍රතිපදාව නෑ කියන කාරණේ තෙරුම් ගන්ඩු වෙනවා ඔවන්ට මේ කියන ජීවිත අවසානයේ ඉහාත්මා සයෙන් සහ එන් රැස්කරගන්නා ලද කොසල කර්මයන් පදනම් කොටගෙන පරපාරලෞකික වසෙන් මෙලෝවසෙන් නම් දිනක් දෙකක් පමණයි නින්දේ දි නම් පැහතක් කටක් පමණයි පරලෝ ගමනේදී ඒ වැටුුණ ලෝකෙන් ඒ මනෝලෝකෙන් විපාකවිද නිම වෙනදුරු සියදහස් සතාවක් ඔපදින් මැරමින් මෙතක් තැවෙන්ට සිදුවන්න බව. තථගතවරුල් කවුරුවක් කියන දේවල් හලා කියනවෙවෙේ ම ැකලායි කියන්න කියලා පෙන්න්නනවා. මේ පිළිබඳ සද්ධර්ම අරතනාවලිය පෙන්නනවා අජගර කා සට්ඨිකූත කියන වතනවලට අදාල ප්‍රේතිඉන්ගේ කතා. ඔවන් පෙරපේත ලෝක යටටඉන්නවා කියෙලනි පෙනන ලති බෙන්නේ. ගිජ්ජකට පරවත්ති බහිනකට මයි දැක් කියල කිය. එකන්නේ අපට නොපෙ වුණාට ඉර්දිසට පෙනවායි වනෝ ලෝකේතුලොන් වි අවිදිින වදල ආකාර. තමයි අප පැහැදි කරන්න ඒ ලෝක මනෝමය ලෝකව නහම ඔබට පේන හහින ලෝකේ වගේ ඒක විඳින්දදාාදාල දුක්ටිකසිල් ඒකි පහලව වෙන වැරුම තවත් කාරත් ගලවගන්නත් බෑ තමන්ට දස දහස්සර ඒක ගෙවී වරණතුරේ වදේ විඳින්ද වෙනවා එනිසයි බුදුවරුවය විශේෂ තේමාවක් පෙන ලතිබෙන්නේ විරම්මණය කියන වචනයක් විසිසෙන් පාපයන්ගෙන් වෙන්වීම සබාපස්සසා කරනං කියන එක නමුත් ඉතින් ඒ තේමාපාටයක් වසින් සමාජයේ සඳහන් වනාට යම් යම් පුද්ගලයෝ කාලය ධන එස්සමය තවත් දේවල් උදව් කරගන ඔය තේමාපාටේ අවලංගු කරනවනේ. ඊට වඩා ලෝකොත්තරයට වඩා ලෞගගේ යානයක් කාර එකක් ගන්නේ එක දෙයක් හදාගන්නන්නේ එක තව නො හරි වරකං කරලා වැඩිදියුණ කරගන්නන්නේ හොඳයි කියලා හිතෙන ඉන්න පසුගේ කාලවක්වානොලහෙම හුනේ කරපු අය එතකොට ලේබලියෙන් ආගමික වුණට ඔවන්ගේ ජීවිතය අධ්‍යාත්මය ආගමිකනෑ එතකොට ඒකට විපාකාවාරය සඳහා අජකර සට්ටිකුට පේතයින්ගේ කතාවල පෙන්න්නන්නේ විශාල සරීරයක්ත්තේ නො නාසයෙන් පටවන ගිින්ඩල් ඇගේ අග දක්වා ඇගෙන් මත්වනග මුල දක්වා ගිනිගෙන දැවෙන කෑ ගහමින් යන අීට අමතරුව කපුුටොහෙම නැත්තම් සත්තුව ඇදින් කොට ලේෙරෙනනෝ. මඟ අමාකාලෙත් කල්පනා කලා මොකක්ද මේ කියන්නේ කියලා තේරෙන් නැතුව. අපේ ලෝකෙ වගේම කක්කොත් එහෙ ඉන්නවාද ඔවුන්ටත් ඇැඟත්වනවාද කියලතම මමත් කල්පනා කළේ. නමුත් මේ පොතපත කියල තේරුම්ගන්නකොට තෙරුම් ත්ත ඒක ස් සහිනලෝකයේ වගේ මනෝලෝකයක් ඔහුට පමණක් ආවැනිකවු දුක්්ටික් ඒක තිබෙන්නේ අනිත් අ යට පෙනෙන්නේ හැදු ඇසකින් ඇරු හම කියන එක නමුත් පස්දුර උදව කරන මනෝදවාරය හගත්තු තදාගත්ත මනෝදවාරයට වැටෙනවා අමරණයෙන් පස්සේ. මනෝදවාරය සුගසාහගතනන් දෙවියන්න තර නැත්තන්සු කාම සුගතිය කියනවා දුකසාගතනං කාම දුගතිය කියනවා. එ මේ කාම දුගතිය පැත්තරය අනෙක තමයි මේ පෙන්නන්නේ පනය ධර්ම හත්ම සහ පරලෝ වසේ. ඔය පසුකාලීනව පැහදි කරන ලද විමානවත්තු පේතවත්තු කියන කාරණත් මොගලි පපුත්තිෙස හරත්තන් වහන්සේ ලියා තිබෙටෙරේකු කරලා තිබෙන්නේ මුගලන් හාමුදුරුවන්ගේ ගිනමට බැර කරලා. එදාකාලෙ මිනිස්සුන් පවට බියකොට යහපතට පෙළඹීම සඳහා මේ පව් කරලලා දුක්විඳදාය මේ තැන්වල ඉන්නවා මුගලන් හාමුදුරුව දැක්කයි කියලා පැල්ලි කරලාති. පින්කරපුවා මේ තැන්ල සැපම ිදෙනවායි කල පින් පෞ දෙක තුලින් පවැෙන්වත්තිී පිණේ පිහිටීමට සමාජය හැඩ ගැස්සීම දැරුත්හය අපක්ේතමයි. ඒ විමානවත්තු පේතවත්තු දකින්න අපටප මේක් සසිහරි මුක් දන්න තිගෙනක් හරි පන්තට යුද්තේ පල්ල පේතවත්තු මනවත්තු කියෙ මයි දෙන්නේ නත් පේතුවත්තු ඉමානවත්තු කියෝයිමතුලින් පව ලක පිනි පිහිටන් අරු සස දුකින් විිදට නම් පාරක් එකක තියෙනවා මාදුත් වනෑ ඊට හාට වත්තු හොයන්ද වෙනවා අයිතකොට මෙන්න මේ සූත්තලව සොඳහන් පරිදි. නේතකොට මෙතන ගියඟට කතා කරනවා කාය දුච්චරිතන් මේ කතන්ති තප්පති අකතම් මේ කාය සුචරිතන්ති තප්පති වති දුච්චරතම් මේ කතන්ති තප්පති අකතම් මේ වචිවිස්තුරරිතන් තප්පති මොකද පෙන්නන්නේ හෙතෙම අන හෙතෙම ඔබෝනෑ කෙනෙක් එක කරන කෙනා. මාවිසින් කාය සුචරිතිය නොකරන ලදයි තැවයි. මාවිසින් කාය දුෂ්චරිතය කරන ලදයි තැවයි. මාවිසින්වාග දුෂ්චරිතය කරන ලදැයි තැයි මවිසින්වාක් සුචරිතය නොකරන දැ තැව සි මනෝ ුස්තඇර්තිය කරන දයි වයි ම සින් මනොෝසුචරිතය නොකරන ලදයි ඇැවයි. මහනිනි මේ වනාහි තවන්න ධර්මයෝ ඔන්න දුක් දෙන හැටි කවරුද්දුක් දෙන්නෙ නෑ. චේතලහම් භික්වේ කම්මන් වදාමයටදේ මේ දුෂ්ස චේතනාවෙන් කරපු ක්‍රියා කලාපයට මේ උරුම්ඹවෙන්න උත් ඇැවීම තමයි දුක කියලා කියන්න. කට දුස්්චාතය කරල දක්කිින් ින්ද වෙනවා සුජරිතය නොකරීම පිඳදත් පස්්චාත්තා අපපේ න පස්චත්තාාපැකයන්නේ අදාලකාේ අදාලදයක කරේ ෑනද කියලා පසු තවැෙන්ට සිද්ව වෙනවා. ඉති මේ සාමාන්‍ය සමාජය පිළිබඳව තමයි මේ පැහැදිලි කරලා තිබෙන්නේ මේ අදාළ පෘතක් දයන සමාජයට. දෙපැත්තෙන්ම තැවීම උරුම වෙනවා. නිසා ලබාගත්ත ජීවිතය ය තවත් ගාථාවකින් ම පැහැදිි කරන්නම්ක. නතංකම් මංකතංසාදූ යංකත්වා අනුතපපති. යමක්කොට පස්සෙ තැවැන්ඩ සිද්ධ වෙනවාද ඒවා නොකිරීම හපත්. මන්දයත් යස්ස අස්සුම කෝරෝදං කඳුළු පිරුණ දෙනතිින්යුක්තව අඩන්ඩ දොඩන්ඩ වැලපෙන්ඩ විපාගට මුහුණ දෙන්න සිදුවන බැවින් නොකළ යුතුයි. මේ මේකෙම ගාථාව. මේකටම අබාල ගාතාව. තංචකම්මන් කතංසාද. කරනවනං හොඳයි යමක්කොට පස තැවිලිරෙන්ඩ සිදුවෙන් නැති යංකත්වා න අනුතපපති. යස්ස යම් තැනක වෙත් නම් පපදිත් නම් සුම නෝ යහපත් විපාක සුම්ම නෝ. විපාකය වශයෙන් යහපත් විපාකදින කලාටමක් නත් මේ පින් පව් දෙකට පමණක් සීමාව කරන්න නැතුයිට ඒහාටත්ව වෙනවාක පින් පව් දෙකටත් හරි බැලු හම දසවත්තුක සම්මාධීට්්‍යිය තුළ මෙෙන මෙබඳු ඉගැන්නම් තුළ සමාජයට පුදුන් වහන්සේ මිනිසා විසින් කරන ක්‍රියාකාරකම්වල විපාකයට මිනිසාට වග කියන්ට සිදුවනවායි කියලා තමන්ගේ වගීම තමන්ට පවරාධමින් එයින් ඉවත්වීම සඳහා කරන ලද යෝජනාවක් බලපෑමක් මඟ පෙන්වීමක් මේ තුළ පවතිනවා. එතක මේකට ස්සේ පුරසගිහි පැවිදි බේදයක් නෑනේද ඕන කෙනෙකුට මේවාක් කළොත් ො නොකළත් ඇව නොකලත් ඇැවෙනවා නරක දේ කලා තැවෙනවා හොඳදේ නොකර තැවෙනවා. එ මේක මම මේ සූතරය ගත්තේ පැදිලි කිරීම එක පියවරකින් පමණයි. ඊළගට සූතරයට යනකට තව පියරකට අපිට යන්න වෙනවා ද මේ බික්කවේ දම්ම අතපනයා තැවැඩ සිදවෙන්න ැ තැවැඩ සිදුවෙන කරුණුත් තිබෙන කරුණ දකකුත්තිේනවා කතමේ දේ ඉඩභික්කවේ කච්ෝ කායසිරිටන් කතන් හෝතී අගත හෝතිි කායදුු චරිතන් අන්නනිත් පැත්ත යම් කිසි කෙනෙක් කාය සුචරිතය කරන ලද්දේවෙයි. කාය දුෂ්චරිතයනො කරන ලද්දේවෙයි. දැ මේක මේ මං මේක කරන්න කියලා පාලනයකර ගැනීමෙන් සිදුවෙන ක්‍රියාවක් වසයෙන් දකින්න එපා. ඉට හාට යන්න වෙනවා. මන්දයත් මේ ප්‍රාණගාත අදත්තාදාන කාවිත්‍යචාරනම් වූ කාය දුෂ්චරිත හුරු කිරීම තුළ න් සතුටුවෙන්ට පුරදු වෙලා කෙනෙක්. මන්ටය පාලනය කරගන්න බැරිතරට බලවත් වෙලා තිබෙන්නේ. එතකොට ඒක හුරු කරගැනීම තුළ ඇබැහක් බවට පත්නක් පුප්පතක් ජයන පුද්ගලයාට. ඇබැහි පාලනය කරන්න බැරි කෙන තමයි එබැහි කනකේ තේරම සාමනයෙන් ගිජවීමකේ නාර්ථය වගි ගන්න පාලනය කරන්න බැරිකමතමා පෘතක් යන භාවය පන්නන්න. ඇ මෙතන පැදිවි කනු ලබනවා මේ හ යාහපදදේවල් කරනවා. යහපද්දේවල් නොකරනවා. යහපද්දේවල් කිරීම පුුණ්‍ය කර්මයන් අයහපද්දේවල් නොකරීමම ආකොසලයෙන් වෙන්වීම. තවත් ඉදිරිට යනුක්‍ර දෙවෙනි කාරණීද පෙනවාවාක් සුචරිතිය කරන ලද්දේවේ වාක් දුස්්චරතිය නොකරන ලද්දේවෙයි. එකට වචනයෙන් කරෙන් ෝන බොරු පරුසහිස් කේලාම් නොකීවේ නම් කිවේ හපත් වචන. එතකො ඒ වවාක් සුචරිතය හපත් වචන පාවිච්චි කළලා අයපත් වචන කීවේ නෑ. එතකොට වක් දුෂ්චරිතය පවිච්චි කළේ නෑ. මෙවිදිහට මේ සමාජය තුළ ඔවුනොවුන්ගේ කයවචන සිත තුන්දොර දසාකුසලට යොමුුවීම තුළ සමන්ටම පත්වෙන්ට සිදුවෙන්නාව මේ තපනී තැවෙන බව තමයි දුක කියලා කියන්නේ. එදකට කලානම් පසුකාලීන වෙන විපාකයට පත්වෙන්ට සිද්ධ වෙනවා. එබැවින් දසවස්තුක සමාධිච්්‍යය මට්ටමේ දී ලෞකික මට්ටමේදී සමස්ත සමාජය හැදීම සඳහාබුදු සමය තුළ පුද්ගලයෙක් වසෙන් පෙන්න්නන්න අවු දෙවල්ලවලින් වෙන්වහෙමත් වෙරතිය සුවගෙන දෙන බව. පස්චාතාපය ලබා නොදෙන බව. පැහැදිලි කිරීම තථගතයන් වහන්සේගේ සමත්ස සමාජය කිරහි දෙන පන වෙඩිය අය. නමුත් එවමනකින් මේ කරුණු පැහැදිලි කිරීම එවර වෙන්න සීමාවෙන්න නැහැ. මේක මම කරන්නයකි නාර්තයෙන් නොකකිරීම නෙවෙයි වෙන්න ඕන. තව හාටයනකොට තවත් වචනයක් තිබෙනවා. දැේ තුන ඔය විට කකායවචීමන දුෂ්ටාර්තිය සුචරති කියල ගතාරට අන්තිමට පෙන්න්නන්නේ. දසාකුසලය මුල ලෝබදේශ මෝහා දසකුසලය මුල අලෝබාදේශ මෝහා. එතකදැන් පුද්ගලයකුගේ ලෝබදේශ මෝහ තමයි මේ වකර වන්නේ පුද්ගලයෙක් නෙවී. ඔබට පුද්ගලයක් කරනවා අපේනවා මුත් පුද්ගලයයා යම හොතේ මත්වෙනවා දේසෙන් මෝහෙන් එ මත්තුන මුලාවුණු ස්වභාවය ඔබ පොළමුල් ලබනවා මේකට ඒක බාහිරමත්වීම කෙනෙ එකක් නෙමේ මේවයි මත්ව ත් මත්වී මව එරබුදු පැිබී මත්වී කුරුල් එක් පියාබා කියල කවිපාඩන්තයන්යට යා මත්නේ මත් පැන්පානය කරලායි එරබුදු පැණිවීලා අත්මතකයි ලමක් කල් තරුණු ලේ දවසක් ි මේ පැණිකාලා එ මිත් පැනිියුත් මත්තෙනවා වැඩිපුරකාපම එනිසා අන්න ඒවාගේ එතකොට කරන වැඩ කරන්න හිතෙන්න කරන්න බැහැ අයට පරණැහැ. ඒවගේ මේ වයින් මත්තුන පුද්ගලයාටයක වරද පෙනෙන් න තියෙන ති අන්ඳවෙනවා අයි කියන එක. දැන් මේ කතා කරනක පුද්ගලෙක් වසෙන් කිරීමනු ක්‍රීම ගත්තට එතනින් එහහා පැත්තට මේක තවටිකක් ගැමරට යන කාරණයක. සදහට මමි දෙෙන්ටවන. ැන් අකුසලෙන් විදීම කුසලයකිලක් ඒකට කතා කලොත්ෙීමට තාගතයන් වහන්සේ හොයා ගන ගියගවේෂනාත්මක විග්‍රහයේ ප්‍රතිඵලය ගන්න බැරිවෙනවා. මන්දයත් මේ අකුසලය කුසලය තිබැද්දී. තිද එවගේ ්‍යානකුසලයක් තිබියදී ඒ සියල් අකුසලි නුත්යෙන් වෙලා කුසලයත් කරමින් ධානකුසලයක් ලබමි උුන්වහන්සේ. එතනින් එහාට ආලාර කාලාම උද්ාර දරාම පුදර භග්වෝගෙන් එහාට පැත්තක් හොයනෝ එතනින් එහාට හොයන කාරණාවට කියනවා කින් සච්ච කංකුසල සත්ත්‍ය නම්කුමක් ද කුසලේ නම්කුමක්ද. අන මේ මේ අත්‍යවාරම් මත පිට අයිට පස්සේ පුද්ධලයකොට තවත් ඊට හාට සත්‍යයක් සහ කුසලයක් බුදු සමය පෙන්න්න නො ලබනවා ඒකට එන්න ටිකක් අමහරු ඉතෙරෙන් නැතුව මේට එන්න එතරාමාරුනේ ඒ එකතුෙන්න්නට ඇත්නම් එලබෙන්න්නට පිළිගන්නට හේතුව තමන්ට තේරෙන්න්න වෙනවා මේ මෙ පෙන්නන තපනීධර්මයන් වලින් තමන්ට පසුකාලීනව තැවෙන්ඩ සිදුවෙන කාරණය නිදහස් වෙන්ඩ බැරි නිසා. එකට පස් පසු කාලීනව තැවැඩ සිදුුවෙන කාරණා කළොත් කයං වචනයෙන් නැත්නං කායිකව දුර්වලගී අවස්ථාවලදී කොහෙෂ දෙ තැවීම ගෙනත් දෙන්නේ කොහොමද කවුරුත් මත කරලා දි නොදන ඒ එකතු වෙනවා සිතට අපහු මතක් වෙනවා. එ මතක්කන විට උන් ඉන්න ඒ ගිනි ගොඩේ උන්ට සිතතුවිල්ලක් මේක සිීනයයක්ක කළ දකිින් තරම් දියුණු කරපුනුවෝ නක් නැ. අන්න එතන තමයි තේරුම් ගන්න ඕන කාරණාව ය යම් අය සොකී වයෝස අයුරුද භාව අගදී මොලේ සයිලයන් දුරලීම සඇති වෙන්නව රෝගයකට පත් වෙලා ඒමු ඒ ජීවිතය ජීවත් නොවමින් පසුකාලින ජීවිතය ජාතිකය කියායින්නෝ පෙරකාලය ජීවිත එතකොට ඒ කියන්න පුළුවන් කමක් තිබෙන්නේ තවන්ගේ මතකෙන් එන නිසානේ අන්නේ වගේ තපනීය පැත්තක මතකයක් තමන්ට තිබෙනවා නින් දෙදි වැටනොත් එලිවෙන තුරුම භයානක ලෝකයක් අන්නේ ඒ දුක ගෙනත් දෙන්න අර සිහිවීම ට සිහිවෙන්නඩ නාරක ජාති තිබුණනොත් ඒ පස්්චාත්තාපය වලක්වන්න පුළුවන් කෙනෙක් නැහැ. පෘථක්ජන මටමේදී එක තේරුන්ගන්න වෙනවා. එතකොට මේ තත්ත්වයන්ගෙන් මිදෙන්ට මොකක්ද වෙන්න ඕන. එබඳු දේවල් සිතට එකතු නොවීති බෙන්ඩ ඕන. අන්න දැන්මතන පෙනනවා මේ එකතු වෙන්නෙ මොනු අනිසාද. ඒවා කෙරෙහි ලෝබයකින් දසයකින් මෝහකින් නැතනම් මත්වයකින් ගැනීමකින් මනහරයේ ප්‍රතිඵලා පේක්ෂාවෙන් ඇලිමෙන් ගැටීමෙන් මුලාවෙන් කටුතුකිරීම සතමයිතතුර වන්නේ. හර මට මතකයි ඔෝය යම්යම් ලොතරයි සඳහා දිනුම් අධිනවිත ට්‍රිකෙට්වක් නැත්තම් පතක් මුොලදීගත් තම දරුවන් ගිහප සධහරමක්කාරි කාරණ සහ හරි සැනස්සලි තෑැගහිීමමතිෙනවායි කියලා එක තමන් ගෙනම සමඟ අන්ඩද දෙන කොලේ ස උුන්ලක තියාගන්න කොළෙත් නමත්ලෙිනත් තියා ගන්නවා. මොකට දර අංක දෙක සමාන බැවින් දිනම හොයාගන්ඩ. මෙන තෑගදිනේ කෑල්ලක් තමල්ක් ඉතුරුවේ ෙනවාගේ මේ කර්ම කරන්න ගේාපා විපා දට ඇල්ලක් ඉතුර තල්. මේක කවරුත් කරන වැඩක් නෙවෙයි.ඒ කර්ම නියා මේ විසින් කරන වැඩක්. ඉ ඒ නිසා එතන වෙනත් සාක්ෂියෝන හැ දුවම් සඳහා විනිශ්චයක්ක් අශෂණනය අදාළ ආකාරයට සාධාරණ දර්නුවමක් සඳහා මේ මනෝපුප බංගමා ධර්මතාවේ ක්‍රියාත්මක වෙනවා. එසේනම් එතනින් නිහාටක තාගතයන් වහන්සේ පැහැල්දිි කරනු ලබන්නේ. මෙ තපනීය බව විඳින්ටද. එතනින් නිහාට තවටිකක් හාට යනකොට මේ වෙන්වීම නොකිරීමෙන් වෙන්නීම වෙනුවට තවත් ආකාරයෙන් වෙන්නේ මක්තිපිනවා. ප්‍රසාමාන්‍ය පුද්ගලයා වෙන් වෙනු ලබන්නේ නොකිරීමෙන්. ඒක පෙන්න්නන්නේ හොඳ නැති නිසා සහ පසුකාලි නෝ තැවැන්ඩ සිදුවෙන නිසා වෙන්වීම කියන ආර්ථය. නමුත් තවත් ඊට එහාගේ දෙයක් පෙන්න්න නො. හුදු සමය තුළ සත්‍ය වැටහීම නිසා පව්න කරන බව. එක තවටිකක් එහට ගැමරට දකිින්දරෙනවා මෙ තපනය ධර්මතාවයන් තුළ සිදු වෙන්නේ සස්සරට බැඳීම එදකොට සසරට බැඳීම පාපකාරිත්‍යය තුළත් පවතිනවා සසරට බැඳීම අතපනී ධර්මයන් කරන කතා කරන්න ාව පුුණ්‍ය කර්මයන් තුළත් පවති නවා තපනය බව නැතිවුුණට බවගාමන පවතිනෝ ඊට වලා වෙනස් දහමක් ඊට පසේර ඉගෙන ගන්න පව්පින්දික හික්මියට යාග හමක්. එනිසා බවගමන හදන ක්‍රියා කලාපය තමන් විසින්ම ජීවිතය තුළ රැස්කරගන්නාය එකක් බවට තේරුම් ගත් තම බවගමනය හොද නර්ක දෙක තුළ බවගමිතය හොඳ වෙන අරු හම වගමය හොදනකක් දෙදක තුළ බව නිරෝධගාමිත්්‍යයක් හිමෙන්ි නැති බව ඔබ තේරු ගන්න ඕ එතකොට තවත් මේ තපනීියවීමට හේතු නොතබා අවසන් කරන්න පුළුවක් පරක් බුදු සමයතුළ පවතිනවා. අන එකයි විශේෂිති ගැන්නීමම් බවට පත් වෙන්නේ. මෙනිසා මේ තමන් කරන ක්‍රියා කලාපයන්තුල සිදුවෙන්න වූ කාරණාවල ශේසවීම චිත්තාභ්‍යන්තරයේ පවතින බැවින් මතක හු ශාල දුදක්ගෙනත් දෙදන කරුණක් වෙනවා.ඒ මතකයක් අසයෙන් සහිස් දෙයක් වවසෙන් සහ සීනයක් වසෙන් දකිින්ට පුරුදුුවවෙච්චායි මේස මාජයනෑ සිනයෙන් පෙරුනත් ඇත් වසයෙන් පේෙනවා මතකෙටආ පමත් ඒක දවාන තවාන යන දෙයක් වෙනවා. එයයි පොතක්ජන භාවය තුළ මේ පහළ වෙන දෙය සිතුවිල්ලක් වසෙන් ලෝබද ස සුන් මොහෙන් සුන්න්න දෙයක් වසෙන් දකින්ට හදන වෙලාන. ඒ පැරණී අපීතය සිද්ධිය වස්සෙන්තම හු දකින්නේ දැන්කින් ගැලවිෙනට තාකතයන් වහන්ත මේ සමාජය පි ලඳන යමක්ද ංගලිමාල ඔය දහසක් අපි මැරවායි කියමුකෝ දැ එතකොට ඒක මතක් වෙනකොට තපනීය ධර්මණ තියෙන්නේ. න මුල්කාලිනම් ෆිඩුසිකා ගඩිනකොට කුරුල්ලෙකට ගලක් ගැහවත් ඔලු ඇදල තුවාල් කරන්ග සස කාලන තමන් කරු දේව මක් වනකට සිතර දු දැනවා කෙලබ දුන් වහන්සර පැලි රුණු පැලි කරළ අනතුරුව මිදුු අනයකින් දහසක් මැරු ඝාතනය විපාකය නොත් මිදුනනේ ඒ පාරමකද්ද අන ඒක තමායි ඊට පස්සේ බෞද්ධයෙන් සඳදාහා යෝයිුත්ත වෙන්නේ.රකර කරමෝට විපාලින් මිද ඩ්පුලුවන් අලුතු කර්ම ැස් නොකර න්න එනම් පෘතක්්ජන පුද්ගලයෙක් වසෙන් ගත් කල පෘතක්්ජන භාවේ තමයි කර්ම විපාකවලින් ගැල වෙඩ බෑ කියලා කියන්නේ. තපනී ධර්ම පවතින බැවින් අදාළ කාලීද අදාළ විපාකාරයක් ලැබෙනවායි කියන එක. ආර්ය පුද්ගලයෙක් බවට පත්වීම තුළ මේ විපාකවාරය සුනු විසුණු කරලා දාන්න පුළුවන් එක ගැල වෙන්න පුළුවන්. එහෙම වි දමක් බුදු සමය තුළ පවතිනවණය. ඒකුමක් නිසාද ල් කොට නැත්තං යිකාරය හොයාගන්න බෑනඒවගේ කරලා හේතු ඉතුරුණේ නැත්නම් විපාකාවාරයක් දෙන්න විපාකාවාරය දෙන්නේ ක්‍රියාවනම ඉතුරරන හේතු. එනිසා බුදු සමය තුළ මිනිසා කරනකීම ක්‍රියාකාරකම් තුළ අනාගත විපාකයක් දෙඩ ඉතුරු කරන හේතුවලට අපුුණ්‍යාවි සංකාරයේ පුුණ්‍යාවි සංකාරයේ ආනි්්‍යාාව සංකාරය කියල නමත් ඒල පීනො ඊළඟ පියෝරයේදී. අභිසංකාරයකන කාරණාවට මුලින් තව අවිද්‍යාවක්තිීන ව කියල තාගතයන් වහන්සේ පැදි කරලත් තිබෙනවා. එනිසා ඒ අවි්‍යාපච්ඡා සංකාරාතුල යන ගමනක්. නමුත් තථගතයන් වහන්ේ ඊලාගෙන් නමුතුර පවති නොම අිංකාර වෙනුවට සංකාර නිරෝධ කරන්න පුළුවන් මාර්ගයක්. අන්න මේ පුද්ගලින් අතරින් තවත් පිරිසක් සඳහා විවරය විේෂ දොරට වක් . එතකොට මේ කච්චෝ පුද්ගලෝකන වතනට එහා ගිය තව ගැමරක් තේරුම් ගන්න වෙනවා. මේ පුද්ගලයෙක් වසෙන් කරන කාරණ කරන්න සිින්කයන් වචනෙන් ආබහු මතක් වෙනකොට මේක සිද්ධයක් නොවෙයි. මිනිීමර්වක් හෝ ගිනි ගැනීම ක වෝ තවත් මොන මගුල් ගෙදරක්කෝ මොනක්ක වනත් ආපහු මතක් වන විට ඒ සිතවිල්ලක් පමණයි සිද්ධක් නොවෙයි. නමුත් ඔබ දුකට පත්වෙන්නේ සිතුවිල්ලක් නිසා වසයෙන් දකලා න සිද්ධයක් වසයෙන්ම දැකලා. සම්තෝසය හෝ දුකොහෝ කියන කාරණා මතක් වුණ හම ට අදාලයේ විඳීමම හම්බුවෙන් ඒ උපේක්ෂාසාගත සිතුවිල්ලක් වසෙන් දැකීම නිසානවෙයි ඒකේ අදාළ ක්‍රියා කලාපය තිබෙන නිසා. අන්න එකම ප්‍රද්ජන භාවය කියලාක්ය. දැ මේකට තමයි කියන්නේ දුක්සහගතා අතීතයක් ඇත්නංඒ මල දෙයක් ආපහු සින් මතක් කරන විධවනයකට කියන්නේ මල දරුව කරතියනය යනයි කියලා. දැන් සිත වෙනස් කර ගන්න පළුවන්න. මේක දැන් ගතවුණ දෙයක් මේකට එකතුවන්නේ රැව්ට එකේ තේරුමක් නෑ කියලා. සිත හැදන්නේ නැද්ද. අන්නහෙම මයි අංගුි ලට එම පුළුවන්ගුනේ උතරම්දේවල් කලා වනත් හාපහුව එක නමුදන්න කාේ නැත්නම් නොමගේ අමුතුල කරපු දෙයක් දැන් තතාගතයන් වහන්සේ ගැන්ඩීම තුළ මේ මතක්වෙන එක මතක්වෙනකට බයවනක මතක්වකට පිළිගන්න එක මතක්වෙන එකට අහුවෙන එක වෙනුවට එක මතකයක් වසයෙන් එක මත්ඒ නියුක්ත දෙයක් වෙනට මත්වය හිස් දෙයක් වසයෙන් හටගන අල්ලගත්තේ නැත්තන් නැතිවෙන දෙයක් පසෙන්. තකින්ඩ පුළුවන් වෙන ඕන හටගන අල්ලගත් අම තමයි සසරට බැදීම සිදු වෙන්නේ.ඉනිසා මම දකි නෑ පාපකර්මයන් කළා කියලා එයින් ඔහුට සසරෙන් මිදීමට බැරික මක්ද නවා කියලා. තෙරුම් ගට ඕන තෙරු නොගත්තොත් පාපවිපාකයට අහුවෙලා යනෝ තෙරුම් ගත්තොත් ඔවුට අත් ගැල ඩ පුුව සමේතුල සඳහන් වෙන්නේ පන්සසිල් රැක්්වය අට සිල් රැක්් අය මහන වෙලා රහත්තුනා විත්කේල පමණද අංගුලිමමාල හරි හොරු පන්සයේ හරි තවත් එබඳු කරපු අය තබදාටික හොරාහර ගත්හම හගොල්ලු හොඳදේවල් කරපු අයද දුස්්චරිත කරපු අය නේද. නත් ඔවුන්ට අ තපනීය ධර්මයෙන් මෙිදෙන්ට අවශ්‍ය අනුශසනාව ලැබුණා. එනිසා මෙ තපනී ධර්මය පවතින්නේ කුමත් තුලද ආත්ම දෘෂතිය තුළ. මමමයි කරන්නේ මම අයිපාකවිදිය කර්ම විපාක නම් වූ බන්ධනය තුළ මේ එකක සිදුවෙන්නේ. තතාගතයන් වහන්සේගේ ගැනීම මුතුල පවතිනවායිට එහාගිය දර්ශනයක් ආත්මකට නොගැනීමට අනාත්ම කියලා කියනවා. සිතට මුලා නොවීමට අනාත්ම කියලා දහන්යනවා හට ගැනීම තු හේතු ඉතුරුණ කොර අවසන් වෙන්ඩ පුළුවන් ස්වභාවයක් සිතේ තිබෙනවා අතෙන්ට එන්න කියලා කියන පො වෙන්නේ තමන් අතිෙන් සිද්දුවන සියලු දේවල් පෞ සමාකිරීමට යටටත් කරන්න පුළුවන් එනවා. කවරුවස් සමාවදනවා නොවයි. තමන් අපහැරීම තුළින් තමන් මෙ එක නොවීම තුළින් තමන් මෙට නොරැවටීම තුළින්. අන්තිමට ඔට මොනතරන් දුක්දෙන සිතුවිල් ලක්ෂතටආාවත් ඒක මතකයක් කරු හම දුක් නැති දනට හදන්න ොළුවනි. මන්දයත් ඒ සිද්ධිය සිදුවෙනකටඔබ ලෝබෙන් දේශෙන් මෝහෙන් මුලාව් කෙනෙක් අද මතක් වෙනකොට බොෝදේශවා අතහරු කෙනෙක් නං එක සිදධියක් නෙමෙයි නිෙකං සිතුවිල්ලක් එතරයි. එක බරදැන් නෑ. එතකොට ඒක උපේක් සා සහගත්තයි. එක මෝඩකමක් නම් මෝඩකම කියලා හිනාවෙන්න පුළුවන් දුරලකමත් නංඒ කියලා හිනාවෙන්න පුළුවන් ඒ අරුණහම ඒක පස්්චාත්තාපයක් දුකක් ඇත්ති නැහැ. එකයි සිතහදනව කියලා කියන්නේ. මේ. ලබාගත්ත ජීවිතය තුළ තමන් අතින් වන වැරදි පිබඳු පස්්චාත්තාප ප තිවෙන ප්‍රතක් ජනායට. ඔවුන්ට මස් පසු කාලිනව සහ මහු කාලේදව මතක් වෙනකට ඔය සිිය නෑ ඔහ එතෙන්ට වැටනෝ වැඩල විදිරමෝ. ඒවැ ලෝක කොහෙද තියන්නේෙ බාහිරලෝකෙන හැ තමංගසිි තේ පවතියන්නේ. එක හිස් අසාර බව ඒ එෙම කෙනෙක් නැති බව දකිට හොට දියුණුව නක්නෑ අකම්පිට බව පවතින්නේ ඒක ඇවිදින් යන සිතුවිල්ලක් ඒ පරණ දෙයක් මතක් කරම ස්තුවිල්ලක් පමණයි කියලා තේරුම් ගන්න පුළුවනි නම් එක නොයිලන ගැට යවසන් කරන්න පුුවන්ගෙනකොට එක ඇවිදි යනය එකක් බවට පත්වෙනවා අනාගතයක් නොහදා. අනේම වෙනස් මාවතක් මේක තුල පවතිනෝ. මේ කරු තේරුම් ගැනීමට තමයි තතාගතයන් වහන්සේේ ආරිභාවය කියලා පෙන්නු ලබන්නේ. අර තමනිය ධර්මයන් කියන කාරණ තිබෙන්නේ පස්කන්දලම් වූ ධර්මතාවය ආත්මකට ගන්නාව පපුතජ්ජන භාවය තුළ. ප්‍රතජ්ජනභාවය තුළ පංචස්කන්ද තුළ හද හැදීමක් සිදුවෙන නෑ. අරිභාවය තුළ මේ ආපහු හදන්න පළුවනි හිත හදන්න පළුවනි. එහෙම තමයි මිනි දහසක් නැත මනි සුන් දහසක් ැරු කෙනත් මතක්ව වෙනකොට කිසිදු ආරේ දුකක් නැති තැන හිත වෙනස් කළ ටලායිඳගෙන හොරු මනිසන් මැරු ඩු පැරගත් හොරුන්ටත් තමන් කළ දේවල් වලින් නිදහස් තැනකට හිතා දන්න පුළුවන් වුනේඒ එදා තේරෙනකට සිද්ධක් නොව මලසිතුවිල්ලක් පමණක් නිසා. දෙපැත්තෙම මේ කාරනාධෙක පිළි බඳ හිතට ගන්න පුළුවන්න්නකොට ඒ වේදනාව තිබෙන්නේ මතකේ නෙමෙයි පමත්වයෙන් ගත්ත බරේදා භාරකේලා කියන්නේ. ඒ බර පෘතර්්ජනයට බා තබන්න බෑ. එනිසා ඔහුඒට විපාකමති නොවා. ආරේ පුද්ගලයට බදුන් වහසේ දොරක් ඇරල දෙෙනවා බා තබන්න. එතකොට ඉහාත්මායෙන් ප්‍රවෘත්්ති විපාකාවත් ඒ බිඳවීමක් නෑ බුදුන් වහන්සේට ගැන කතා කරනකොට කොන්ද අමාරුවක් තිබුණාය හිසේ රජදයක්ත් තිබුණය කියලා එකට අතීති හේතුවක් පෙන්න්නවා ඒක විපාකයක් නමුත් විපාකය දුකක් වසෙන් බාර ගැනීමක් න ඒක තමයි සිතාහල තිනකිනී එකක අද මතක් වුණාට පස්්චාත්තාපයක් ඔබට එහෙමනෙමී ඔබට මතක් වෙනකට ඔබ ඉන්නන්නේ සිද්ධිය වුුණු තැන එදාාතිබන බයම ඉදාාතිමන සෝකයේම ඉදාතිබන දුකම ඉදාාතිබන ඇඟවිවුලායාමම එහෙමම ඔබට තියනවාලන් කල්පනක එහෙමනීද කියලා දැන් මේ රැවටෙන්නේ සිද්ධියකටද පරණ සිසල්ලක් සිදයක් මතක්වීමකට කියලා තේරුම් ගණඩ නුවනුවට ැහැනේද ඕක තමයි යද අතීතන් පහි නම් තං කියලා පෙන්න්නන්න යමක් අතීතය නම් මේ දැන් මතක්කරණඩන්ඩ දුලන්ඩ වැඇල පෙන්ෙිපාය ගෙවුණුදිය ඒක උපේක්සාාවට හුරු කර ගැනීම තුළ තමන් අතින් සිදුවන සියලු කාරණ මතක් වුණ හම වදයක් නැති තැනට හිතාදන්න පළුවන් ද්ජන දගලයා තර්ජන භාවය තුො එන්ට ගේගාපු හම වදයට පත්වනෝ. අන්න පසු තැවිල්ලති බෙන්නේ පෘ්‍රථක්ජනයාට. තමන්ට මේ සිද්ධිය සීනයක් වසෙන් දකින්න සිදුවිල්ලක් වසෙන් දින්ට එකතු නොවීන්න පුළුවන්ක මක් කහුට නැහැ. එකොට විපාකය ඔහු විසින්මනේද ලබාගන තිබෙන්නේ. නිසා නේද කපාගඩ වෙලා තිබෙන්නේ. එනිසා ඒ විපාක විඳින මාර්ගය අ්ඥා හි ලාබූ පනිසා. විපාක ලබන මාර්ගය. අ්ඥා නිබ්ාන ගාමිණින් නිවන මාර්ගය විපාකයට හේතු නොකර අවසන් කරන්න පුරුදු කරන්න වෙනවා. අර්ක කර්ම රැස් කරන මාර්ගය මේ කර්ම සේකරන මාර්ග කර්ම රැස් කරන මාර්ගගේ විපාකයක් නිවන කියලා බලාපොරොත්තුවෙන් එපා. විපාකයක් ඒ කර්ම විපාකයක් සංසාරික. සේකරණ මාර්ගයේ දී අනාගතයට පාක දෙෙන්න්නේෙ හෙතු ඉදරුනොවෙනවා එතකොට එහෙම නම් එක පැහැදිලිවෙෙන රහසක්කු මක්ද වැදුපයනු තමන් විසින් හදාගන්නා වු දෙයක් එක තමන් හදාගන විදන දෙයක් වගේම තමන්ට වෙහෙසමහන්ස් වෙලා හිතින් ඒ නිදහස්සෙන්න්න පුලුවන්ක මක්ති වෙනවා. මොකද විපාක දෙන්න තන්ගේ ච තභ්‍යන්තරයේ නං චිත්ත්‍යන්තරය හිස්සුුණනොත් විපාක දෙන්නව ශක්තියක් නැතුව වනවා. එ ඒක ඇතිකරුලවන්නේ කර්ම බීජ විසින් කියලා කියන්නේ බීජ බිත්තර වීනන් අති අලන්න පුළන් නමුත් එෙ ද්‍රව්‍ය නොවනට මේ බීජක් සකස්කිරීම තුළස්වා. නමුත් මේ බීජ රැස්වීමේ ක්‍රියාවලිය ආරි මාර්ගය තුළ අක්‍රිය වෙනවා. කර්ම මාර්ගේතුර තමයි විීජ රැස්වන ක්‍රියාවලිය පවතින්නේ ආරි මාර්ගය තුළ කර්ම ශෙවී මාරම්භ වෙනවා. ඒ රරි මාර්ගය වෙනස් ම ගමනක් කියලයි තේරුම් ගන්නට ඕන ඒ පින්කාරයයට ඉතරක් සීමාවනව් පැවිද්ධන්ට සීමාවනව් දෙයක් කොසෙන් සලකන්නැතුව ඕනම දෙයක් කරමින් හිටියත් තේරුම් ගත්තයින් පසුව අනුගමන ඉපතිබදාවක් තුොළ වෙනස් මගකින් ඒ අනාගත විපාරලින් වැටන තිෙන දුක්කලින් ගැලවිලා නිදහතරඉට තියෙන මාර්ගයක් පසෙන් තමයි මේ සමස්ත ධර්මතාවයන් තුළ පෙන්න ලතිබෙන්න්නේ එක කාරය මාර්ගය අනාත්ම දර්ශනය කියන වදනත් මේට පවිච්චි කරු ලබෙනවා. අපි ඉක්මං මෙෙන්්ඩෝන සහ අවධහනයොම කරන්න ඕන වගේම තේරුම්ගන්න මහන්සුවෙන් තඕන අයි. මිනිස්සා සඳහා යෝධන කරන ලද මිනිසාට අනුගනය කළ හැකිබේ මිනිසාට අනුගමනය කළ හැකි මේම ක්‍රිය ආමාර්ග කෙසේ අනුගමීපති පදාවට ඔබ පත්වී හැකිද කියනෙක් හොයන්නයි අවදහනයොම කරන්න වන්න. අන්නලකට ඒ සඳහාට මේ කරුණු පැහැදිලි කිරීම නමතු නැමති. නයායක් එදා පටන් නොට දක්වා පැවතගනේ නවා එකට කිනවා ආමන්තරණය කියලා එකට කිනවත් දහම් දෙසීම කියලා තේරුම් ගැනීමට උත්සාහ දරීමට කිෙනවා දහම් සවනය කියලා ඒ අර්ථයෙන්ම පවතින දහම් සෝනය හා ධර්මත් දෙසීම ඒ අර්ථයෙන්ම දද තියන්නේෙ කියලා හොවෙල බලන් දම් දෙසුම ඒ අර්ථයෙන් කරනවාද ධර්මස්වන ඒ අර්තයෙන් කරනවාද ය ධර්මශ්‍රණය සංගීත සදර්සයක් චිත්‍රපරිි තන්දර්සනයක් බලනවකි නර්ථයෙන් කරනවා. පෘථක්ජන සමාජය ධර්දශනා කරවීම කියන එක මේ ග ඥාතීන්ට පින්දීමගේ නර්තයෙන් කරනවා. තමන්තේරු ගැනීමක නාර්තයෙන් නවී අන්නෙම තමයි මේ ෘතක් ජන සමාජය මොක පරමාර්තයෙන් බැහැරට මේවා ඇදගෙනයන්නේ. තමන්ට උන් දේවල් කරන්න. ඉති ඒනිසා ප්‍රවේශසම් මෙන්න්ටෝන බදුවලුන්හෙ කර මගේ පවති නව් ලෝකොත්තරබ ලබන්ටනම් ඔබට ඕන තැනට අරංගිහි හරියන්න හැ. ඔබේ තනට එන්න වෙනවා. ඔබ ස්මුූල් සම්පූර්ණ බුදු සමය කරුම් මාර්ගයට හරෝලා ඔබට සහ පරලෝදියට විපා දෙන්න පින්කම් බවට පත් කරගන්නවා. මුත්්‍රවිිටගේ තුළ කර්ම මාර්ගය වෙනෝට දුකින් විිදීම සඳහා කර්මක් සේකර මාර්ගයක් තියන බව මිනිසාට අනුගමනය කළ හැකි බව විවෘත වෙන්න ඕන. තේරුම් ගන්ඩ ඕන. අනුගමනය කරන්න ඕන ඒතකොට මේ කියන ආකාරය තැවීමත් නැතිඒවගේ එහා පැත්තට තවත් එහාට යන වෙනත් සුවක් සඳහා මාවතක් බවට පත්වෙනවා. ඒ සුවේ සඳහා ඔබෝ කියන විදින කිය නර්ථය පාවිච්චි කරන්න සිතු ඉල්ලකින් විදින කිය නර්ථය පාවිච්චි කරන්න ඉඩකට ලැබෙන්න. සිල්ලකින් අතීතේ මතක් වු හම පස්්චාත්ත අපේ සිතුවලකින් අතේ මතක්කුණු හම උද්ධාමය අපිගේමකෝ ලෝක කිසකට්ු සලානය දින උදා කියලා අපි හිතමකෝ හොලිම්පික් රිදිී පදක්කම ලැබුණු දා කියලා එදාඒක උද්ධමයට කරුණක් අද මතක් වෙනකොට එක සිද්ධියක්ද පරණ සිතක් මතක්වීමද කල්පනා කල්ල බලන් ද මතක්නකට දධියක් නොව සිතිවිල්ලක් පමණයි. මෙන මෙසේ ඔබට සියලූම පතිත සිදුවම් පස්්චාත්තා පයගෙන දේවල් අද මතක් කෙනකොට මමත්වයෙන් ගත්ත දුක තියෙන්නේ සිද්ධියට මහන දුන්නොත් සිද්ධක් බවට පත්හල ගත්තත් දුක තිබෙන්නේ. ඔබට ඒකට එකතු නොවෙන්න පුළුවන්නම්. ඔබට එකට මුලා නොවෙන්න පුළුවන්නම් ඒ පස්්චාත්තා අප වෙනවටඒ සාමාන්‍ය ස්මාරි ඉහළලහලගන්නකොට ඒ සදහා සිහිහත්ව වුුණ මේ එක අමුතු සදරකුද්දකුත් නෑ. අන්න වගේ මේ අරමුණු එනවිට අමුතු දකු සදරකුට නැති.ඒක වතනයක් ති නව උපේක්ෂාව කියී නර්ථයකුත්. උපේක්ෂාවකී නර්ථය දක්වා. සිත පුරුදු පොහුණ කරන්න වෙනවා. ආත්ම පන්සීයක ඉන්නවී පරලෝග හින් නොවයි. ඉහාත්ම වසයෙන්ම, ගමන්න ජීවිත අගට යන්න පෙර. අගට ගිහම එක තේරුම් ගන්න බැහැ තේරුම් ගත් කරන්න වෙලාවක්නැ. නමුත් මුළලදදිොෝ මැද තරු ගත්ොත් එෙම ආපු ගමන්මගේ තමන්ට දුක්දවන කාරණනාටික කදාගන තියෙන්නේ ඒවයි තමන් පිටපස ඇවිින් හවනැල්ලක් සේදු ග ෙනත්වෙෙන්නේ. සෙවනැල් තමන් පිටිපසේ නවාවනේ අන්නේ වගේ පිටි පස එන්නේඒට සම්බන්ධතාවයක් තීරවයෙන නිසා. මේ අනුගමනී අලුත්ප්‍රතිපදාව තුළ සෙවනැල්ලේ විපාකකාවාරෙන් ගැලවෙන්න පුළුවන්. අතීතයේ මතක්කු නත් පස්්චාත්තාපයක් නැහැ අනාගතයට තැබීමකුත් නෑ නිසා. පස්චාත්තාපෙන් ඇලීමෙන් ගැටීමෙන් ගැනීමම අනාගතයට තැබීමයි. එසේ නොගැනීම තුළ එකට බයෝ කම්පනොහෝ පත්වෙන් නැත්නම්පටන පත් වෙන්න නැත්නම් එයට හිමි ඉරණම හටගෙන නැතිවීයාමයි. හටකර නැතිවයාමට සිත හුරු කරන එක වෙනත් ක්‍රියාමාර්ගයක් හැමදාමත් හිතේ හටකන නැතිවන් අතමා හැම දෙක් නමුත් හටගන නැතිවුුණාට ඔබේ කරනු ලබන්නේ අල්ලා ගැනීමකින්. ඇලීමකින් මුලාවකින් ගැටීමින් මුලාවකින්. ඇලීමකින් මුලාවකින් ගැටීමක මුලාවකින් හටග නවසන් වෙනතු්‍ර යාමාර්ගය ඔබ විසින් කරන ලද අනාගත ආයෝජනය අය. අනාගත සසර බන්ධනයයි. කරන්නතිෙන කාරණාව එසේ ඇලීමකින් ගැටීමින් තොරව අවසන් වෙන්ටාරෙන එක එතකොට මේ සඳහා කිසි අ අවවාධයක් උපදේශයක් ලබාගන්න වෙනවා අභ්‍යස කිරීමක් කරන්න තිබෙනෝ මේ අභ්‍යසය කිරීම සඳහා මොකක්ද කරන්න ඕන මේ අවස්ථාවලට මුණ දෙන්න වෙනවම් එම නැතුව ඒවා හංගලතිල මූුණ ගැල වෙන්ට බැහ. ට අදාලා අවස්ථා ආපහු චිත්‍රපටයක සිදුවීම් පටිකතරලා තියෙනවන ආපහුවේ එකම ආපහු බලන්න පුළුවන් වගේ මේ අවස්ථ ආපහුමතු වෙනෝ. යම්තාක් පස්්චාත්තාපස්වභාවයන් චිත්තා අ්‍යන්තරයේ පවතිී නම් එතියෙන මට්ටවින් ආපහු වෙනෝ. ඒක මමනම් දකින්නේ ඔබ හඳුනා ගැනීමට ති වෙන හොදම ක්‍රමයක. ෘත ඔබො කොටරම් හම වෙනස් පුද්ගලයෙක් වුණත් අභ්‍යන්තරය ඔබ කෙබඳු සුජරිතවාද හපත් නද දුෂ්චර්තවාදී නපුරු කෙනෙද කූරක නෙද කියන කාරනාව මේ ආපහු සිිත්තරයන්න කාරණය සහ ගණ්ඩ හදන තීරණවලින් තේරුම් ගන්න. අනිත් කාටවත් අඟවන්නඩ ඕන හැ තමන් මේතාත් ප්‍රමාණයට නරක නපුරු චරිතයක් කියලා. එසේ නම් ඒ ගමන යනෙක හොඳ නෑ. ඒ ගමන ටඩනෙක ොඳ නෑ ොකද ොනින් හ පැතට කයි යන්නේ නෑ යන්නේ අර තමන් හුර කරගත්ත මානසිකත්තය අන්නේ මානසිකත්තේ මුොදවාගන්ට අවශ්‍ය කරතාවේ වහවහා කරන්න වෙනවා සන්තිපපුත්තා තානය නපිතා නි බන්ධවා අන්තකේ දාති පන්නස්ස නත්ති ඥාතිසු ජානතා තානතා පිහිටට ඒසෝක දනාව පෙළිපෙළි පස්්චාත්තාවෙන් මරණයටයන්ඩ විත්‍ර එයින් ගලවාගණඩ පුළුවන් පියෙක් ඥාතියෙක් වෙනත් කවුරුත් නෑ මත් නම්මත් නෑ තාත්තත් නෑ ඒක එදාට කල්පනා කර හරි යන්නේ ඒතමත්ව අසං ඥත්වා අන්නේ කාරණාව අනිත්තා එහෙම පරලෝගයේ ගමනේදී විඳිදු පස්්චාත්තාවපයන් දැන ගත්ත හම ඒ තේරුම් ගත්ත පුද්ගලයා කල් ඇතිව පණ්ඩිතෝ කියන්නේ එකයි. අන්න ශික්ෂාපත සමාධන ඉක්වාගේ මේ අත හිතන් අතහරින අරියකාන්ත සීලෙහි පිහිටා. පරලොව යන්ට තියන පස්්චාත්තාත් මඟ වෙනුවට ඒ එසියල්ල සූ්්‍ය කරගන්න. එසල්ල තාපයෙන් මිදන මඟ නිබ්බාන මක්ගන් කිප්පං ඒ වහා වහා ෘත්තරන ලබව අරම්භ කරුණන අනුගමී කරන කියලා පෙෙන ලතිවෙෙන්න්නේ. විසේනම් මාදකින්නේ මිනිසාට ජීවිතය තුළ ඉදිරියට අමුුවෙන්ට තිබෙන්න්න වූ අනාගත විපාකවාරය ඇතිවෙන්න වූ බයංකරබාව පෙන්වාද ස්ෂ්චරිත බෞවතුල බාන්කරබව සුචරතවාදය තුළ බවගම භාකිෂ දෙකම පෙන්වාදී. ඒක ඔබේ විපාකාවාරයයක් ඔ බහදාගත්ත දෙයක් බව පෙන්වාදී. ඔබටවෙයින් විදීමම සහ ඔබේ සිතව වෙනස් කරගන්න පුළුවන් බව. විටෝට විපාකවාරයක් නැති. තවත් මගක් තවත් ගමනක් විරෙන බව. ඒ බුදු සමෙන් එලි කර ලද මුක්ක්‍ය ප්‍රමාර්තය බව. ඒ සඳහා ළඟාවීමට මිනිසාට පමණක් අනුගමී ඉපතිපදාවක් හොළ හැකි බව. භික්ෂුවට පමණක් හෝ බික්ෂට පණක් නෙවෙයි මිනිසාට පමනක් පිනිසාට පමණක් කිවහම ප්‍රත භූත සත්තු න්ටත්නවී බයින් ගිහින් නිවන කියලා සැපවිදිෙන බ්‍රහ්ම දව කොට්ටා සොලටත් න වී කියලා හිතන්න වෙනවා. මොකද මේ ආපහු එනදේ හිස්සූනය වසයෙන් දකිින්ට අලිතෙන් දියුණු කරස හියක්ක්තියෙන්ට ඕන අපාගතත්්‍යය කියල කෙන ස්තරන දුක් වසයෙන් වැලපෙනෙන දිවි ලෝක සත්්‍යය කියලා කෙන ස්තටරරිි සැපක් වොස්ස එකට අහු වෙලා ඉන්න කෙනා. ෑ දෙන්නම මෙමට අහු වෙලා ඉන්නේ. එහි ඉස්සාසාර බව බ දකිින්ට සිහියක් නෑමතකත වාගන්න. එනිසාමයි මම ඔය. සමාජයේ ඉදිරිපත් කර තිබන්නවූ හදහස්ස වලට ටිකක් වෙනස් සදහසක් දිරිපත් කරමින් මිනිසුන්ටයි මේක හදන්ට සහිය පාවිච්චි කරන්න පුුවන් අපාගත සත්වඉන්ට හදවියන්ට දෙගොල්ලොටම වැෑ කියලා කියන්නේ. නමුතිින් තාමත් මට ඇහැෙනු සමහර ඉගැන්නම් දේශනාවල අපි වගේම කංතියන අපි වගේම බණහන අපි වගේම පින්කරනයි දෙියෝක වෙලා කියන්නෙත් කියන දේසනත්මට ඇහනු ම ද අදවෝ කියලා කන්න පින් කරලා උපන්න අය දැන්වවුන් පින්කරන අන මේ කරන්න ඒවිපාකය විදින එක ගෙවී යනතුරු ඉතින් ඒ ඒ වගේ කරනු පැහැදිලි කිරීම් තුළත් පවතින සාවාදධ්‍යසාහ නොමගැන් ස්‍රභාවයන් මිනිසාතවදුරටත් සසරට අලවන කාරණාවට පත් වෙනවා මේ ඔබේ ලෝකෙත්තු ලබට දකින්න පුලුවනි නම් ඔබ මේ දකින්නේ ලෝකනෙම ඔබට එ සිතුවිලි කියලා මේ ෝකත් බ සබන්ධ තා පත්න්න සිතෙන් කියලාතේරෙනවානම් බහිර ලෝකයක් පෙනුනට ඔබේ ලෝකේ තිබන්න ඔබේ සිතේ කියලා තේරෙනවානම්. එනම් කාමදුගතිය කාම සකෘතිය කියලා කියන්නේ ය බාහිරවස්තු ඇතුව තිනෙකක්නෙමයි ඔබේම සිතයහද ගත්ත ලෝකයේ කියලාතේරුම් ගන්න බැරිදිදට. එක මෙතනින් තේරුම් ගන්න මෙතන ඇස්පනාපිට පෙනන දේවුනත් ඔබ දකිනට ඔබ දකින්නේ ඒ ආශරයෙන් ඔබේ සිතර එෙනදේ. මේ ලෝකෙ සිතක් දැකීම කරන්නේ. තමන් හදාගත්ත සිතකට රැවටීම කරන්නේ. එ සිත හිකට ැව්ටීමේ හොඳ පැත්තයි නාර්ක පැත් අයි තමයි මරින් මසු අපාගත්වීම සහ දෙවුලුවෙයා ම කියලා කියන්නේ. ඒගිහි ඕකට ඒකෙන් මිදෙන්ඩ ක්‍රමයක් කියලා දෙන්න පුළුවන් බවක් අපට තේරට ධර්මවලු නන්නහැ. කොහොම කියනවත් දන්නන්නේ නෑ මේ ගැවරින් වලිත් මාමයක් පැදිලි කරන්නේ මෙතනින් තේරුම් ගන්න මේ ඇත්ත කියලා කතා කරන දකින දේම සැබවින්ම මෙහෙම හිතන් ඔබට කන නෑ කර නැකන්න කම්පෙත්තනය කියන හොතත් ප්‍රසාදය නෑ හොඳයි මේ ලෝකෙතිෙන මොනම සද්ධයක් පත් තියන දබට එනම් සද්ද හොඳ හෝ නාරකතියන දඔබට ලෝකෙතින සද්ල හොඳ ෝ නාරකානෝ රහඋපදදින්නේ කැමැත්තු හොදන්නේ ඔබේ ප්‍රසාදය සිතු ඉල්ල පහල නිසා. ඔබට ඇසනෑ කියලක බලන්න මේ ලෝකෙ මොකක් කත්තා ලෝකය ඇතිබෙනවද. එම් හොද හරි නර්කදේ වල්තිබෙනවාද. මේකටිකක් ගැහුරෙන් හිතන්න අපේ සිතේ ලෝකය කියන්නේ ඇසේ කනණේ නාසේ උදවෙන් අපිහදාගත්තා සිතිවිලි ලෝකයක් දවල්තත් ඒක රැටනම් ඒක මයි බාහිරවස්තු නැතුවම් පහල වෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න පුළුවන්නම් මේ සිතිවිලි වල රැවටී යන්න ගමනක්්‍ය අප දිවි ලෝක බහම ෝකයන්නෙ කියන තුම් පැත්තම තේරෙනවා. එ ගිහින් ගැලවෙන්න බැරි බව තේරෙනවා. එහහම එහම උහම් මොකද කරන්න ඕන. එහෙම උුණහම බුදුවරලෝකෙට පහළ වෙලා මෙතනද මේ ගමන නිමා කරන්න පුළුවන් පාරක් කියලා දෙෙනවා. එක මිනිසාට පහළවෙන්න දේවල් ආශ්‍රරෙන් එවට නොරේ විටීම තුලින් වර්තමාන මොතේ හදන් දඕන කාරණය ර්තමාන මෝතය හදන්න පුළුවන් ලෝකෙක නෙවෙ මේ ස දුගතිය සහ සලාතන නිරේ සහ සලායතන ස්වර්ගය ඉන්නයිඉන්නේ. මතුතියාග විශේෂ කරුණක් යක. නිසා අපිට මේ පෙනෙන අපි හිතන විදිේ පවතිනවා වරදක් මුලාවා. ඒක නිවැරදි කර ගන්න උත්සාහ කරන්න. එවිට ඔ හොයන ලෞකික මට්ටම සැපක කියන කාරණාව. ධහර දෙ කාශ්‍රයෙන් කල්පනා කල්ල බලන්න ලෝක මොනතරම් සුන්දර ශබ්ද තිබනත් ඔබේ කල නැත්තුහම බට ඒවනෑ. ලෝක මොනතරම් සුන්ර දසන් තිබනත් ඔබේ ඇසනැත්තන් ඔට ඒවනෑ. එනම් ඒවා ඔබේ වෙන්නේ ඔබට සතුර ගෙනත් දෙන්නේ ඒවායි උදව්බෙන් ඔබ පහළ කරගන්නවූ සිතුවිල්ල තුළ නේද සිතුවිල්ල හොඳකර ගැනීම අරකර ගනීම සිතුවිල්ලට මත්වය එකතු කිරීම තුළු නේද මේ සැපදුක්ති බෙන්නේ සිතුවිල්ලට හොඳදරකොකොට බදවෙන් නිදහස් වෙන විට උපේක්ෂා සහත බවට පත්වෙෙන්න්න පුළුවන් වෙනවානහිද හතකත බාගන්න. අන්න විදිට අර ලෝක පිළිබඳ උබතුලින් දැකලා.යන්න හද ගමන යදන ගමන කවරු හොඳැයි සුන්දරයි කියලාකීවත් මේ පිළිබඳ කරුණු පැහැදිලිකිරීමට තිබෙන්නව ඉඩකඩ වැලැක්කීම පමණයි මේක සිද්ධ වෙන්නේ. ඒබල කරුණු පැහදිලිකරීමට පවතිනාව විඩකඩ වැැසීයාම පමණයි සිදුවෙන්නේ නිසා කවදාවත් බුදුවරය පහළ වන සමාජයක මිනිසත් බෝ ලබා මෙතනින් එහාට ලෝකයක් පිළිබඳ උපකල්පනය කරන්නප. මේ උදව්වෙන් මේ උගුලෙන් ගැලවෙන්න. එවිට මම දකිනව මෙන්න මෙහෙම කාරණයක්. ජීවිතය අවසන් වෙන විට ඔබට දැන් සිහිට පේනට කාරණාවල ැවටිලා ඒවත්තුල දුක සැපවිඳනවා දියුණු මානසිකත්යක මොනතරම් ඔබට රජැපතෙන්වත්ක්ට දේන්දරය පෙන්වත් නැත්නම් තාවව ශෂ සාෝකයක් පෙන්වත් ඒකකවත් ඔබට විඳින්ඩ අමුතු උද්ධාමයට පත්වෙන දෙයක් නැත්නම් ඔබ දන්න අයේ ඔබ උකේක් සාවට ඔහුරු කරලායි කියලා අනහෙම මේ ලෝකයේ බාහිරවස්යෙන් ලැබෙන දේවල්ු ලබන්ඩයක් නැති තැනට පත්වෙනකොට තමන් ළඟ තියෙනවා සැහීමක් මන්ගින් සෑහීමම පටත්වීම කියලා කියනවා මෙන තමන්ගින් සෑහිට පත්තිම නැවති මාර්ගය තෙරුම් ගැනීම තුළින් ලෝකතියන කාරණාවට කළම්බන්ඩ හෝ පස්්චාත්තාපයට පත් කරන්න බැරි වෙනස් මානයක ස්වභාවයක් හම් වෙනවා මේකට කියනවා උපේක්ෂාවෙන් පරතරට පැමැණීම කියලා වෙනේ උපේක්ෂාවෙන් පරදිරට පැමිණීම කියන කාරණාවට සමීපවීම සඳහා මේ කරුණ තේරුම් ගන්න කට මේ පස්්චාත් තපනීය කාරණ අදාලවෙන්නේ ප්‍රතක් ජනායට කියලා තේරුම් ගන්න. ඒ ඒක ටිකක් මට්ටම ගත්තා හම අප තපනීක අරණ කියලා ප්‍රතක් සමාජය තුළ පින් පවද් දෙක පැත්ති පස්්චාත්තාපේ ගෙනත් දෙෙන් නඇති කරුණු බවටත් කරගන්න පුළුවන්නනාට මදීමක් බවට පත්වවෙන්නේ නෑ. එතනින් එහාටම ර්ගය යමින් මේ ලෝකට සිතුලිෙන් අහුනාවූ බන්දරෙන් මෙදුන හම ලෝකෝත්තර කියන. ර්ගකට පත්වෙන්න්නට අනුගමනී ප්‍රතිපදාවට පත්වන්නට ඉහාත්වාසයෙන්ම වෙනස් මානයක සැසිල්ලට බාහිර ලෝක තියන දේවල් වලින් උද්ධමයට හෝ කම්පාට පත්තනට වඩා තමා පලින් ලැබෙන සෑහීමකට පත්තෙන්න්නට ඒ වෙනස් කර නොහැකි බවට. ඒකම්පනයට පත්කල නොහැකි බවට තේරුම් ගන්ටුකට ලැබේවි. අදාළ කරුණු තේරුම් ගනිමින් ලබාගත්ත ජීවිතය තුළ ඔය පහසුකම් සලසාගන කරන මෙහව රක්තුලින් මේ චිත්ත පරිවර්තනය. ඇතිකරගනමින් ඔබතුළ පවතින් නාව නිවීම මත්තු කරගන උතුම් සැනසීමකට පත්තෙනනටම කරුණු පැහැදිලිකිරීම උපනිශ්‍රය කරගන්නා ලෙස මතක් කරමින් තර්මානුස්සාාස්සනාව මෙසේ අවසන් කරු ලබනව. සබ්භිහිතයෝ වජ්්‍යන්තුූ සබ්රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුකීදී ගායුකෝ බව හැම දෙනාටම තෙරුවන් සරණයේ.